මට මේ ශාස්ත්‍රීය හුදකලා වෙන්න බෑ. සිරස ඩාන්සින් ස්ටාර් තරඟාවලියේ තරඟකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවන්‍ය ශාස්ත්‍රයට පිවිසි චන්දිමා ජයසිංහ දිනෙන් දින තම හැකියාව හා දක්ෂතාවයේ උප්නංවා ගනිමින් මෙරට රූපලාවන්‍ය ශාස්ත්‍රයේ නමක් දිනු රූපලාවන්‍ය ශිල්පියෙක් වුණා. ජනප්‍රිය රංගන ශිල්පීන් මෙරට ප්‍රභූ පැලැන්තිය තරුණයන් තරුණියන් මංගල දිනේ සුන්දර මනාලියන් මනාලියන් ලෙස හැඩගන්වමින් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එම නිසා ඒ අලුත් පියවරත් සමගම අපි චන්දිමාල් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. පසුගියදා කොළඹ පිටකෝට්ටේ චන්දිමාල් බ්‍රයිඩල් ඇන්ඩ් බියුටි සැලොන් නමින් නවතම රූපලාවන්‍යගාරයක් විවෘත කරා. ඊළඟ මාසෙහි තවත් ශාඛාවක් මිගමුවේ ඇවෙන්රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත කරන්න සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් චන්දිමාල්ගේ ඕනෑම උත්සවයක් පවත්වන්නේ මෙරට ජනප්‍රිය වගේම ප්‍රවීණ කලාකරුවන්. ප්‍රභූවරුන් රැසක් එකතු කරගෙන වුණත් මෙම විවෘත කිරීමට සහභාගිව සිටිය කලාකරුවන් කිහිප දෙනෙකු සහ ආරාධිත සුළු පිරිසක් පමණයි. ඉතින් මේ වෙනස ගැනත් ඔහුගේ සයින් බැහැනේ. කොරෝනා එක්ක එක්තැන් වූ අපේ කලාකරුවන් වගේම ප්‍රසිද්ධ පුද්ගලයන් නැවත ටිකෙන් ටික කාර්යබහුල වෙන්න පටන් ගෙන තිබුණ නිසා මං හිතුවේ හැමෝම මේ විවෘත කිරීමට ගෙන්වන්නේ නැතුව ඇවෙන්රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේ නවතම ශාඛා විවෘත කිරීමට රෝසි සේනානායක මහත්මිය හා ලෝක විවාහක රූ රැජින වූ කැරලයින් ජෝලි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගෙන්වන්නයි බලාපොරොත්තුව. මගේ උපන්දින සාදයත් එදාටම පවත්වන්න හිතාගෙන ඉන්න නිසා 600ක් පමණ සහභාගී වේ. ඒක නිසයි කොළඹ ඕපනින් එක චාමට කරේ. මේ සැලෝන් එක විවෘත කරන්න ප්‍රධාන ආරාධිතයා ලෙසම ආරාධනා කළේ රෝහිත රාජපක්ෂ මහතාට. ඒ වගේම අප්සාරි සිංහභාව තිලකරත්න මට මේ ශාස්ත්‍රයට පිවිසීමට රුග්‍රාකුණ මගේ දෑතින් මනාලියක් ලෙස හැඩගැන්වෙන පළමු රංගන ශිල්පිනියයි. හිමාලි සයුරංගේ 2019 මාතින් හැඩවුණු අවසන් මනාල මනාලියන් සහ ගායන ශිල්පීන් මාධවී වත්සලා සහ සැමියා මිලාන් සහ පියුමි හංසමාලි වැනි තරු කීපයක් මේ විවෘත කිරීමට සහභාගී වුණා. උපන්දින සාදේ කියුසනි නිතැතින්ම චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය මතකට නැගෙන්නේ ඔහුගේ උපන්දින සාදය සෑම විටම ආන්දෝලනාත්මක කතා ගොන්නකට මුල පිරුණ නිසා. මේ වරද පාත්පානට සැලසුම් කර ඇති සාදේ එවැනිම විශේෂත්වයක් තිබෙනු ඇතැයි මාසිතුදයට ඔහුට කලින්ම වැටහි තිබුණ නිසාද ඔහු සිනහමුසු මුදලකින් පිළිතුරු දුන්නා. මම මේ ශාස්ත්‍රයට ඇවිදින අවුරුදු 20ක් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මම කෝටි ගණන් වියදම් කරලා ජනප්‍රිය වෙන්න හදනවා කියලා. මම සල්ලිවල අගේ හොඳට දන්නවා. මට අඳින ඇඳුමේ ඉඳන් අනුග්‍රහකයෝ ඉන්නවා. ඉතින් මට වියදම් වෙන්නේ සාමාන්‍ය මුදලක්. අවුරුද්දක් පුරා කාර්යබහුල වෙන නිසා මං හිතවත් අයගේ උත්සවවලට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් මට මේ ශාස්ත්‍රයේ හුදකලා මුල්ලකට වෙලා ඉන්න බැහැනේ. කතාවකුත් තියෙනවනේ වවුලගේ මගුල් ගෙදර ගියා නම් එලිලා ඉන්න ඕනේ කියලා. සමාජයට යන්න ඕනේ. මම කැමති මට උදව් නොකරපු අත දීපු අය කියලා වෙන් නොකරන්න. අපි කවුරුත් හොයන්නේ සතුට. ඒ නිසා මගේ උපන්දිනයට හැමෝම එකතු කරගෙන ඒ දවස විනෝද වෙන්න සහ සතුට පිරුණ දවසක් කරන්නයි මට ඕන. සමහරු එකේ කතා කියනවා බනිනවා විවේචනය කරනවා. නමුත් අනිත් අයගේ සතුටට මං ආසයි. අපි මේ හැමදේම කරන්නේ අපේ හිතේ සතුට සහ සැනසීම වෙනුවෙන්. ඉතින් මේ ගමනේ ත්‍රෝයල් තීම් එකෙන් ඒ සතුට සමරන්නයි බලාපොරොත්තුව. මෑත කාලීනව ඔහු අතින් හැඩ වුණේම මෙරට ප්‍රසිද්ධ චරිත පමණි. දැන් ඔහු විවෘත කලා රූපලාවන්‍ය ගාරයක් ප්‍රසිද්ධ පැලැන්ති අයට පමණක්ද ඕනෑම කෙනෙකුට සිතන්න පුළුවන්. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මං හැඩගන්නන්නේ රටේ ප්‍රසිද්ධ අය විතරයි කියලා. ඒ මතය වෙනස් කරන්න තමයි මම මේගමේ ශාඛාව ඕපන් කරේ. මනාලියන් හැඩගන්වන්නේ මගේ අතින්මයි. අනෙක් රූපලාවන්‍ය කටයුතු නම් මගේ අධීක්ෂණය යටතේ පළපොරොත්තු රූපලාවන්‍ය ශිල්පීන් අතින් සිදුවෙනවා. කෙනෙක් ලස්සන කරලා ලබන සතුටට මම ගොඩක් කැමතියි. මගේ ළඟට එන කෙනෙකුගේ සල්ලිවලට මං කවදාවත් මුල් තැන දෙන්නේ නැහැ. මගේ වෘත්තීය ප්‍රසිද්ධි ලබා ගන්න භාවිතා කරන්නේ නැහැ. ඕන යුවතියක් කැවිත් කිව්වොත් මං ආසයි චන්දිමාල්ගේ අතින් හැඩ වෙන්න කියලා මං ඇයට උපරිම සාධාරණීකරණ කරනවා. ප්‍රසිද්ධිය බලලා වැඩ කරා නම් මම ඊට වඩා මම ජනප්‍රියයි. චන්දිමාල් පවසනන්දමට ඔහු කවදත් කාර්යබහුලය. ඉතින් මේ පිළිසඳර නිම කරන්නට පෙර ඔහුගෙන් කාර්යබහුල දිවි පෙවතේ හෙට දවස ගැන දැනගන්න හිතුවා. මගේ ජීවිතේ ලොකු ලොකු දේවල් නැහැ. ලැබෙන දෙයින් සතුට වෙන්න මං කැමතියි. මං අලුත් ගයක් හදනවා. මේ වසංගත තත්ත්වය නිසා ජූලිවල පැවැත්වීමට තිබුණු මිස් ශ්‍රී ලංකා තරගාවලිය ලබන ඔක්තෝබර් මාසේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලබන වසරේ පෙබරවාරි හෝ අප්‍රේල් මාසයේදී නෙළුම් පුපුනේ පවත්වන්න සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා රටවල් 60ක හෝ 80ක විතර තරගකාරීන් සහභාගී වෙනවා. මේ සියල්ල අතරේ උමන්දාවේ කටින පින්කම කරන්නත් හිතාගෙන ඉන්නවා.